මමද කියන්නේ අපූර් කතාව 71 අප්‍රේල් නඩු විභාගයේ අවසානයේ ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් ලැබපු විජේවීරයන් කියපු අපූර් කතාවක් තමයි මමද ඔයාලට කියන්න යන්නේ 1972 අගෝස්තු 10 වෙනිදා නඩු විභාගය ආරම්භ වුණා පස් දිනකින් යුත් විනිසුරු මඩුල්ලක් තමයි විනිශ්චය කළේ අධිනීතිඥ බාලතම්පෝ කැරලි කරුවන් වෙනුවෙන් පෙනී සිටියා ජීවිතාන්තයේ දක්වා දඬුවම් දෙන්න කොමිසමට බලයක් තිබුණේ නැහැ මීට වසර 52කට පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ තරුණ නැගිටීම ඉතිහාසයට එක් වී තිබුණේ 71 කැරල්ල කියලා. එතෙක් පැවතියා වූ සමාජ ආර්ථික ක්‍රමයේ පරිවර්තනයක් සිදුවීමට හේතු සාධක නොවන්නා වූ ජනතා නැගිටීම දේශපාලන විද්‍යාවේදී කැරල්ලක් ලෙස අර්ථකථනය වෙනවා. යම් ජනතා නැගිටීමක් තුලින් පැවති සමාජ ක්‍රමයේ පරිවර්තනයක් සිදු වූ අවස්ථාවන්හිදී එය සමාජ විප්ලවයක් ලෙස හැඳින්වුවා. ප්‍රංශයේ වැඩවසම් රාජාණ්ඩුව පෙරලා දමන ලද්දේ ප්‍රංශ මහ විප්ලවය විසින් ප්‍රංශ විප්ලවයෙන් අනතුරුව ධනේශ්වර සමාජ ආර්ථික හැඩගැස්මක් ප්‍රංශය තුල බිහි වුණා. අභිනවයෙන් බිහි වූ සමාජ හැඩගැස්ම පොදු දේපල ක්‍රමය මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රමයක් වූ හැඩගැස්ම ජනතා නැගිටීම සමාජවාදී විප්ලවය ලෙස හැඳින්වුවා. ඒ වගේ ශ්‍රී ලංකාවේ කැරලි කීපයක් ඇති වුණා. 1818 උඩරට කැරල්, 1848 මාතලේ කැරල්ල සහ 1971 අප්‍රිල් කැරල්. මෙරට ඉතිහාසයේ විශේෂ සංදිස්ථානයන් සනිටුහන් කරපු ජනතා නැගිටීම් තමයි ඒ. ඒ අවස්ථා තුනේදීම සමාජ ක්‍රමයේ පරිවර්තනයක් සිදු වුණේ නැහැ. විත්තිකරුවන්ට එල්ල කරන ලද්දේ සමාන චෝදනාවක්. උඩරට කැරල්ලේදී කැපිටිපොළ හා මහා අධිකාරම්ටද මාතලේ කැරල්ලේදී ඇලේපොළ මහා නිලමෙටත් 1971 කැරල්ලේදී රෝහණ විජේවීරටත් බ්‍රිතාන්‍යයේ දෙවනි එලිසබෙත් මහරජිනියට විරුද්ධව යුද්ධ කිරීමේ වරදට නඩුපවරා දඬුවම් නියම කළා. ශ්‍රී ලංකාවේ මෙතෙක් විභාග වූ දීර්ඝතම අපරාධ නඩුව ලෙස ඉතිහාසගත වන්නේ අප්‍රේල් කැරල්ල. 1971 අප්‍රේල් 5 වෙනිදා අප්‍රේල් කැරල්ල ආරම්භ වුණා. කැරල්ල මර්ධනය කිරීමෙන් පසු 1972 අප්‍රේල් මාස 5 වෙනිදා එවකට පැවති සිරිමාවු බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව විසින් විත්තිකරුවන්ට නඩු පැවරීම පිණිස අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව නමින් ආපස්සට බලපවත්වන නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්තා. එකල අධිකරණ ඇමතිවරයා වුණේ අගමැතිණියගේ ඥාති සමීපතමයෙකු ෆීලික්ස් සාරඩයිස් බණ්ඩාරනායක. 1972 අගෝස්තු 10 වෙනි දින නඩු විභාගය ආරම්භ වුණා. විභාගයේ පැවැත්වුවේ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි ක්වීන්ස් ක්ලබ් ගොඩනැගිල්ලේ. අගවිනිසුරු එච්.එන්.ජී. ප්‍රනාන්දු, ඒ.සී. අලස්, වී.ටී. තාමෝදරම්, එච්. දෙහෙරගොඩ, කොලින් තෝමේ, පර්සි යන විනිසුරුවන් පස් දෙනා නඩු විභාගයේදී පෙනී සිටියා. මහරජිනට විරුද්ධව කළ අධිචෝදනා ලැබූ අපරාධ කරුවන්ගේ ගණන 41ක්. චෝදනා ඉදිරිපත් කරන විට කොමිසම් සභාව ඉදිරියේ සිටියේ සැකකරුවන් 33ක් පමණයි. අනිත් සැකකරුවන් 8 දෙනාගේ සිව් දෙනෙක් මරණයට පත් වෙලා තිබුණා. සිව් දෙනෙක් නඩු විභාගයේ ආරම්භ වෙන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන සිටියේ නැහැ. අප්‍රේල් කැරළ නඩුවේ චෝදිතයන් ලෙස ඉදිරිපත් කර තිබූ තරුණයන්ගේ බහුතරයක් වයස 20ත් 22ත් සීමාවෙ පසු වුණා. ජාවිපේ නායකයා ලෙස නඩු විභාගයට ඉදිරිපත් කළ රෝහණ විජේවීර එවකට 28 වියේ පසු වුණා. නඩු විභාගයේ ආරම්භ වූ ප්‍රථම දිනේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයන් මෙම නඩු විභාගයේ නීති විරෝධී බවට කරුණු දැක්වුවා. මෙහිදී රෝහණ විජේවීරයන් මෙහෙම ප්‍රකාශයක් කළා. අසාධාරණ කම් ගැන කතා කරනවා නම් ඕනෑ තරම් මට කතා කරන්න පුළුවන්. දින 447ක් තිස්සේ යාපනය ඕලන්ද බලකටුවේ පැරණි අශ්වගාලක මා හුදකලාව සිරකරනු ලැබුවා. මේ ලෝකයේ යම්කිසි මිනිසෙක් මෙවැනි දරුණු අසාධාරණයකට ලක් කරනු ලැබ ඇතනම් ඒ මා විය යුතුයි. මේ නඩුවේ සැකකරුවන් කොමිසම සමග කටයුතු කරන්නට පටන් ගත්තේ ජූලි 5 වෙනිදා ඉඳලා. එදින සැකකරුවන් 25 දෙනෙකු කරුණු 14ක් අඩංගු ලියකියවිල්ලක් කොමිසමට යවුවා. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනතේ පිටපතක් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටියා. නමුත් එය මේ වෙනතුරු ලැබී නැහැ. මෑතදී ඇමරිකානු එක්සත් ජනපදයේ මෙවැනි දේශපාලන නඩු විභාගයක් පැවැත්වුණා. මිනිස් අයිතිවාසිකම් සඳහා සටන් කළ ශ්‍රේෂ්ඨ වීරවරියක් වන ඇන්ජලා ඩේවිස් සහෝදරියට විරුද්ධව පැවති නඩු විභාගයේ පවා ඒ රටේ සාමාන්‍ය නීති යටතේ ජූරි සභාවක් ඉදිරිපිට පැවැත්වුණා. ඒත් මෙහි ජූරි සභාවක් තිබේද යන්න අප දන්නේ නැහැ. මෙතෙන්ට ආවට පසුව තමයි දැනගත්තේ. පනත ලබා දෙනතුරු විභාගයේ කල්තබන ලෙස ඉල්ලා සිටියත් පනත නැතුව අපට මේවා දැනගන්න බැරි නිසායි. මේ නඩු විභාගයේ කඩාකප්පල් කරන අදහසක් අපට නැහැ. හමුදාව යටතේ ඉන්න කාලේ අපි පැනල යන්න උත්සාහ කළෙත් නැහැ. මේ රටට මොනෝ වෙලාදයි කියලා මම දන්නේ නැහැ. මේ රටේ යම් යුක්තියක් ධර්මයක් සාධාරණයක් තිබෙනවා නම් පාලක පන්තිය කියන දේ ක්‍රියාවට නංගුණව නම් මේ පනත සිංහල භාෂාවෙන් මුද්‍රණය නොකිරීම ගැන සැකයක් මතුවේ. ඒ නිසා අප දන්නේ
නීතිඥයන් කියන දේ පමණයි. ඔවුන් නොඑක් දේවල් කියවල. නීතිපතිවරයාට උවමනා නම් මෙතන මට විරුද්ධව තියෙන නඩු විභාග නවත්වා මාව සුප්‍රීම උසාවියට ගෙන ගිහින් මට විරුද්ධව මිනිමැරුම් චෝදනාවක් උඩ නඩු පවරනුනොත් පුළුවන්කම තියෙන බව මට කීවා. තමුන්නාන්සේලා නඩුව අවසන් වන තුරු ක්‍රියා කිරීමට තමුන්නාන්සේලාට බලයක් නැති බව මට දැන් තේරෙනවා. සැකකරුවන් නීතිඥයන් සමග පැවැත්වූ සාකච්ඡාවේදී බොහෝ විට මනෝමූල නිගමනයන්ට බැහැගත්තා. මා නීතිය ගැන දන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න යන්නෙත් නැහැ. ඒත් යුක්තිය ගැන කතා කරනවා. අගමිනිසුරුතුමනි, කොමසාරිස් මහත්තුරුනි, මම නීති වෘත්තිය හැදෑරුවෙක් නෙවෙයි. වෛද්‍ය වෘත්තිය හදාරා මානව ප්‍රගතිය හා යුක්ති ධර්මතාවයන් සමාජ සාධාරණයටත් ඇති භක්තිය හා කැපවීම හේතු කොටගෙන දේශපාලන වෘත්තියෙහි යෙදුණු මට අද මෙවැනි නීතිඥ වැඩකට අත ගැසීමට සිදු වී තියෙනවා. ඒ නිසා මගේ විරෝධතාවය සලකා බලනු ඇතැයි විශ්වාස කරනවා. මේ ධනේශ්වර සමාජයේ පවතින නීති ක්‍රම පිළිබඳව මට ඇත්තේ මගේම වූ අත්දැකීම් සම්භාරයක්. මගේ අත්දැකීම් අනුව මට ඒ කෙරෙහි විශ්වාසයක් නැහැ. නමුත් මට යුක්තිය කෙරෙහි තදබල විශ්වාසයක් තියෙනවා. යුක්තිය අනුව කුමක්දයි මම හොඳින් දන්නවා. මා ජීවත් වූ සුළු කාලය තුළ මට පෙනී ගියේ පවතින සමාජ ක්‍රමය තුළ නීතිය එකක් බවත් යුක්තිය වෙනත් එකක් බවත්. මේ සමාජයේ නීතියට යුක්තියක් නැහැ. අයුක්තියට නීතියක්ද නැහැ. නීතියට යුක්තිගරුක මිනිසුන් සිර කරන්න, වදේට පමුණුවන්න, නිඳා අපහාස කරන්න, මරා දමන්න හැකි. නමුත් යුක්තිය ජනතාවගෙන් අමතක කරන්න නීතියට බෑ. යුක්තිගරුක මිනිසුන් ධනේශ්වර නීතිය නොතකා සදාටම ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරනවා. යුක්තිය සාධාරණත්වය හා මිනිස් අයිතිවාසිකම් වල නාමයෙන් හෘද සාක්ෂියට එකගව මෙහිදී මගේ අදහස් ප්‍රකාශ කරනවා. මේ පාලක පන්තිය සිය නීති පද්ධතියත් අධිකරණ ක්‍රමයක් පාරිශුද්ධ සංකේතයක් ප්‍රතිමූර්තියක් වශයෙන් විග්‍රහ කරන්නේ සුරතින්ගත් කඩුවක්ද අනිත් අතින්ගත් තුරාවක්ද සහිතව දැස් බැඳගත් සුපිරිසුදු කන්‍යාවක් ලෙසින්. නමුත් සමාජයේ වරප්‍රසාදලත් සුළු කොටසක් විසින් නීතියේ කන්‍යාභාවය බලහත්කාරයෙන් දූෂණය කොට ඈ තම වසඟයටගෙන එමගින් යුක්තියේ සංකේතය තමා දූෂණය කළ කණ්ඩායමට බියෙන් හැකිලි යුක්තිගරුක මිනිසුන්ට එරෙහිව සිය නඩුව ක්‍රෝදයෙන් ලෙලවන අධිකරණයේ කන්‍යාව ජනතාවට පෙන්වන්නේ පදික වේදිකාවේ අභිසරුලියක් ලෙස නොවේද? අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත මගින් නව අධිකරණයක් බිහි කිරීමෙන් මේ රටේ පාලක කරලිය කර ඇත්තේ කුමක්ද? පාරිශුද්ධ අධිකරණ කන්‍යාව බලහත්කාරයෙන් තම වසඟයට ගැනීම නොවේද? කුරිරු පාලක කල්ලි විසින් සිය සිත්පිත් නැතුව විනාශ කළ අධිකරණ කන්‍යාවගෙන් කෙසේ නම් යුක්තිය හා සාධාරණත්වය ඉටුකරගත හැකිද? මිනිස් සමාජයේ ශ්‍රමය ඵලය අතලොස්සක් කුපිත මිනිසුන් අදම ලෙස සූරාගෙන ධනබලයේ රජෙන සමාජයක නීතිය හා යුක්තිය එකක් නොවේ. සූරාකන සමාජය සියලුම නීති රීති හා සම්ප්‍රදායන් පාලක පන්ති සූරාකෑම රැකීමටත් තහවුරු කිරීමටත් වැඩිදියුණු කිරීමටත් කැපවෙලා තියෙනවා. පන්ති සමාජයක නීතිය අන්තිමේදී පීඩක පාලක පැත්ත ගන්නවා. නමුත් යුක්තිය පීඩිත පන්තිය පැත්තේ. එසේ හේන් ධනපති සමාජයේ ධනපති පන්තියත් නිර්ධන පන්තියත් අතර පවතින ප්‍රතිවිරුද්ධ මත අරගලයේ නීතිය යුක්තිය අතර පවතිනවා. නීතිය මෙහිදී සූරාකන පාලන පන්තිය නියෝජනය කරන අතර යුක්තිය පීඩිත බහුජන සමූහය නියෝජනය කරනවා. මේ අයුක්ති සහගත සහ අසාධාරණ අනුගාමික ඒකපාක්ෂික අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභා පනත නීති විරෝධී එකක් බව පෙන්වා දීමට මම උත්සාහ කරනවා. 1972 අගෝස්තු 10 වනදා ආරම්භ වුණු නඩු විභාගයේ අවසන් වුණේ 1974 සැප්තැම්බර් 2 වනදා. නඩු විභාග කළ දින ගණන දින 300ක්. නඩුව අවසන් වන විට පිටු 12000ක නඩු වාර්තාවක් ගොනු වී තිබුණා. 1974 නොවැම්බර් 19 වෙනිදා අප්‍රේල් කැරළ නඩු විභාගයේ තීන්දුව ආණ්ඩුක්‍රම විලියම් ගොපල්ලව වෙත බාර දුන්නා. නීතිපති වික්ටර් තෙන්නකොන්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පර්සි කොලින් තෝමේ රජයේ පාර්ශවයෙන් නඩු කාර්යභාරය සඳහා දායක වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් වන රංජිත් අභිසූර්ය, තිලක් මාරපණ, රොහන් ජයතිලක සහ සරත්ෙන්ද සිල්වා පැමිණිල්ල මෙහෙයුවා. තීන්දුව ප්‍රකාශ කිරීමට එදින උදේ 9:30 කොමිසම රැස් වුණා. පෙරවරු 9 වෙනකොට චෝදනා ලැබූ සැකකරුවන් 36 දෙනා බන්ධනාගාරයේ සිට රැගෙන පැමිණි වාහන හතරක් රතගාලට ළඟා වුණා. දෙන්නපැකින් මාංචු දමා සිටි සිරකරුවෝ සිනාමසු මුහුණින් ශාලා වෙත පැමිණියා. පස්සේ ඔවුන් සභා ශාලාවේ
දැල්ගැසූ කොටසේ අසුන් ගත්තා. රැවුල වවා තිබූ රෝහණ විජේවීර ඔහුගේ රැවුල සම්පූර්ණයෙන්ම කපා සිටියා. සෑම සැකකරුවෙකුටම අවසරපත් දෙක බැගින් ලබා දී තිබුණා. සැකකරුවන්ගේ ඥාතීන් සෑහෙන පිරිසක් පැමිණ සිටියා. පෙරවරු 9:35ට ශාලාවේ විදුලි පංකා නිහඬ කළා. නිශ්ශබ්දතාව මැද අගවිනිසුරු විසින් තීන්දුව ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා බැවින්ද ආණ්ඩුවට එරෙහිව පහර දීමට ගත් තීරණයට වරදකරු බැවින්ද රෝහණ විජේවීරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරා. එස් වී ජයතිලක ලයිනල් බෝපගේ ජේ උයන්ගොඩ යන තිදෙනාට බරපතල වැඩ ඇතිව අවුරුදු 15කට දඬුවම් නියම කෙරුණු අතර දැනටමත් දීර්ඝ කාලයක් සිරගතව සිටීම නිසා එය අවුරුදු 12ක් දක්වා අඩු කරා. නයනානන්ද විජේතිලකට බරපතල වැඩ ඇතිව අවුරුදු 8ක සිර දඬුවම් නියම කරා. අනුර රංජිත් කුරුකුළු සූර්ය සුනන්ද දේශප්‍රිය මෙරිල් ජයසිරි එඩි කරුණරත්න යන අයට බරපතල වැඩ ඇතිව අවුරුදු 7 බැගින් සිර දඬුවම් නියම කළා. නිමල් සිරි ජයසිංහවත් ලොකු අතුල යන අයට බරපතල වැඩ ඇතිව අවුරුදු 5ක සිර දඬුවම් නියම කරන අතර ඔහුට විධායකයේ අනුකම්පාව හිමි වූ බව සඳහන් කළා. කෙසේ වුවත් දින කීපයකට පස්සේ අපරාධ යුක්ති කොමිෂන් සභාවෙත මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥ බාලතම්පෝ පෙන්වා දුන්නේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතියට අනුව වරදකරුවෙකුට පැමිණිය හැකි උපරිම දඬුවම් වන්නේ වසර 20ක සිර දඬුවමක් බවයි. වරදකරුවෙකු ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට කොමිෂන් සභා පනත යටතේ අධිකරණයේ බලයක් පවරා නොමැති බවයි. බාලතම්පෝ විසින් නීතිය සිහිපත් කර දුන් පසු මූලික නඩු තීන්දුව වෙනස් කරමින් රෝහණ විජේවීරගේ දඬුවම අවුරුදු 20 දක්වා වෙනස් කළා. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ අගවිනිසුරු ඇතුළු විනිශ්චයකරුවන් 5 දෙනෙකුගේ නීතිය වැරදීම සම්බන්ධයෙන් විවේචන එල්ල වුණා. කෙසේ වුවත් 1977 නොවැම්බර් 2 එක්සත් ජාතික පක්ෂ රජය අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අහෝසි කිරීම හේතුවෙන් එම කොමිෂන් සභා පනත යටතේ සිර දඬුවම් විඳින්මින් සිටි රෝහණ විජේවීර ඇතුළු 135 දෙනෙක් නිදහස ලැබුවා. දිවයින පුවත්පතේ උදේනි සමන් කුමාරගේ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනීම. අමතක කරන්න එපා subscribe කරන්න.